ස්මරල්ලද්දිහා වෙන කෙනෙක්ගේ හුස්මරල්ලද්දිහා බලනවා වගේ බැලුවා. කලින් හිතේ පහළ වෙච්ච සංඥාවද්දිහා වෙන කෙනෙක්ගේ රූපයද්දිහා බලනවා වගේ බැලුවා. සංඥාවද්දිහා බලනවා වගේ බැලුවා. ඒ වගේම කයේ පහළ වෙච්ච යම් සැප වේදනාවද්දිහා වෙන කෙනෙක්ගේ වේදනාවද්දිහා බලනවා වගේ බැලුවා. ඒ වගේමයි මෙතෙන්දිත් අපිට මොන හිතේ පහළ වෙන රාග සිතුවිල්ලක් ඒ දිහා වෙන කෙනෙක්ගේ හිතේ පහළ වෙච්ච රාග සිතුවිල්ලක් දිහා බලනවා වගේම බලනවා. දැන් මෙතෙන්දි අපි දඟලන්න ගත්තොත් දැන් අනේ මට මේ රාග සිතුවිල්ලක් ඇවිල්ලා කොහොමද මෙහෙම රාග සිතුවිල්ලක් එන්නේ, මම මේ සිල් අරගෙන නේද ඉන්නේ, මට ගැළපෙනවද මේවා කියලා ඔන්න එහෙම හිතන්න ගත්තොත් ඔන්න අපි අනවශ්‍ය දේට දඟලනවා. එහෙම නැතුව අපි අසතිමත් වෙලා හිටියොත් අපි තුළ සතිමත් බව දුර්වල නම් ඒ රාග සිතුවිල්ලට අහු වෙලා අපි ඔන්න ආයෙත් රාගේම මත්වෙන ස්වභාවයකටත් යනවා. ඉතින් එතකොට මෙතෙන්දී නතර වෙලත් බෑ, ඒකට මත් වෙලත් බෑ, ඒකට ආවඩලත් බෑ. ඒ වගේමයි ඒක ප්‍රතික්ෂේප කළා එහෙම වෙන්න බෑ කියලා ඒකත් එක්ක ඔට්ටු වෙලා දඟලලා හරියන්නේ නැහැ. නම් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ බොහොම සතිමත්ව අඩියක් පස්සට අරගෙන මේ රාග සිතිවිල්ල රාග සිතිවිල්ල වශයෙන්ම දැක ගන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු එයාට හිතට ආවේ ද්වේෂ සිතිවිල්ලක්. ඒ ද්වේෂ සිතිවිල්ල හිතට ආවහම කොහොමද මෙහෙම ද්වේෂ සිතක් එන්නේ? මම මෙච්චර වෙලාවක් මෛත්‍රී භාවනා වඩනවා, මේ ඉඳගෙනත් මෛත්‍රී කරනවා, රාත්‍රියේදීත් මෛත්‍රී වඩනවා, බසේ යනකොටත් මෛත්‍රී වඩනවා, කොහොමද මෙහෙම මේ මෛත්‍රිය මේ ද්වේෂයක් මගේ හිතේ පහළ වෙන්නේ කියලා ඔන්න තමන් නගලන්න ගත්තොත්, තමන්ට චෝදනා කරන්න ගත්තොත් ඒත් ඉතින් පාර වරදිනවා. මොකද මේ අනවශ්‍ය දෙයක් මේ කරලා තියෙන්නේ නගලලා. ඒ වෙනුවට අපි හිතමු මේ ද්වේෂයට මුහුණ දෙන්න බැරුව ඒකට අහු වුණොත්, ඒකට අපි අනුග්‍රහ කරන්න ගියොත් ඔන්න ඉතින් ආයි හිත ද්වේෂ බරිත වෙනවා. ඒ දෙකම නෙමෙයි එහෙමනම් කරන්න තියෙන්නේ. එතනම හිත නතර වෙලා ඒකෙම ද්වේෂයෙන්ම ඇරිලා මේකෙම බැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒකත් නෙමෙයි කරන්න තියෙන්නේ. එහෙමනම් ඒ ගොඩනඟාගෙන ආපු සති පදනම මත පිහිටාගෙන හරියට නිකන් අනුන්ගේ හිතක පහළ වෙච්ච ද්වේෂයක් දිහා බලනවා වගේ, ද්වේෂ සිතුවිල්ලක් දිහා බලනවා වගේ මේ පහළ වෙලා තියෙන ද්වේෂය දිහා බලන්නයි තියෙන්නේ. එතකොට තමයි අන්න අපි මේ නිවැරදි දෘෂ්ටි කෝණයකින් ද්වේෂය ද්වේෂයේ වශයෙන් හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ. දැන් මේ විදිහට කෙනෙක් කටයුතු කරනකොට දැන් මේ පැමිණෙන සිතුවිලි වැඩි වෙලාවක් ඉන්න විදිහක් නැහැ. මොකද අපිමයි සාමාන්‍යයෙන් මේ සියල්ල පෝෂණය කරන්නේ. එහෙම නැතුව ඒගොල්ලන්ට තනියෙන් ජීවත් වෙන්න, තනියෙන් යැපෙන්න, තනියෙන් ශක්තිමත් වෙන්න හැකියාවක් නැහැ. දැන් අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්න දීලා අපි ඒවට අනුග්‍රහ කරන්න යන්නෙත් නැතුව, ඒගොල්ලන්ට ගහන්න බනින්න යන්නෙත් නැතුව, ඒවත් එක්ක ඔට්ටු වෙන්න දඟලන්න යන්නෙත් නැතිව අපි ඒ බොහොම සතිමත්ව ඒව දිහා බලනවා. රාගය කියන්නේ රාගය, ද්වේෂය කියන්නේ ද්වේෂය, ඊර්ෂාව කියන්නේ ඊර්ෂාව, මෛත්‍රිය කියන්නේ මෛත්‍රිය. මේ කුමක් හෝ හිතර පැමිණෙන ස්වභාවයක් දිහා බොහොම මධ්‍යස්තව ඒ දිහා බලනවා. දැන් මෙහෙම වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ? දැන් මේ එන එන සිතුවිලි වැඩි වෙලාවක් හිතේ රැඳෙන්නේ නැතිව ටික ටික දුර වෙලා යනවා. දැන් අන්න හිතේ විවේකයක් හටගන්නවා. ඒ කියන්නේ සිතුවිල්ලක් එනවා සුළු වේලාවකින් යනවා. තව සිතුවිල්ලක් එනවා සුළු වේලාවකින් යනවා. ආයි සව සිතුවිල්ලක් එන්න සුළු වේලාවක් ගත වුණා. ඔන්න තව එකක් ආවා. ඊට පස්සේ ඒකත් ගියා. ඊළඟ එක තාම ආවේ නැහැ. ඔන්න දැන් ආවා. ඊට පස්සේ ඔන්න පොඩි සුළු වේලාවක් තිබුණා. ඔන්න ගියා. ඉතින් මේ විදිහට දැන් ඔන්න යෝගාවචරයේක මේ එන එන සිතුවිල්ල දිහා බොහොම මධ්‍යස්තව දැකගැනීමේ හැකියාවක් දිනු කරනවා. එතකොට යාට තේරෙනවා මේ වෙනකොටත් අර ආස්වාස ප්‍රස්වාස දිහා බලමින් පැමිණි ගමනේදී ඒ ආස්වාස ප්‍රස්වාස වල තිබිච්ච යථා ස්වභාවය යාගේ හිතේ කාවැදිලා තියෙනවා. ඒවා මේ දිගට එන්නාපු දේවල් නැත්නම් දිගට ඉන්නාපු දේවල් නෙමෙයි. ඒවා යම් යම් හේතුන් නිසා පහළ වුණා, ඊට පස්සේ දුර වෙලා ගියා. බොහොම සුළු වෙලාවයි පැවතුනේ. හරිම අනිත්‍යයි. දිගට ඉන්න දේවල් නෙමෙයි එකක්වත්. උණුසුමක් ඇති වුණා සුළු වේලාවකින් නැති වුණා. සිසිලසක් දැනුණා සුළු වේලාවකින් නැති වුණා. චංචල ස්වභාවයක්, සැලවෙන ස්වභාවයක් ඇති වුණා සුළු වේලාවකින් නැති වුණා. එහෙම නැත්නම් වේදනාවක්
දැනුණා ඒක සුළු වේලාවකින් නැති වුණා. දුක් වේදනාවක් දැනුණා සුළු වේලාවකින් නැති වුණා. උපේක්ෂා වේදනාවක් දැනුණා සුළු වේලාවකින් නැති වුණා. හිතට යම් සිතුවිල්ලක් ආවා සුළු වේලාවකින් නැති වුණා. හිතේ යම් සංඥාවක් පහළ වුණා සුළු වේලාවකින් නැති වුණා. දැන් මේ හැම ක්ෂේත්‍රයක් ඔස්සේම යෝගාවචරයාගේ හිතේ හොඳ ගැඹුරු ප්‍රඥාවක් ටික ටික වැඩෙනවා. මේ අස්පනා පිටම මේවට අත් වෙන ඉරණම ගැන නැත්නම් මේ රූපී ධර්මයන්ට අත් වෙන ඉරණම ගැන වේදනාවකට අත් වෙන ඉරණම ගැන සංඥාවකට අත් වෙන ඉරණම ගැන මේ යෝගාවචරය අත්දකිනවා. ඒක මේ පොතකින් බලලා නෙමෙයි තමන්ගේ හිත තුළම ක්‍රියාත්මක වෙන ආකාරය. තමන්ගේ කියාගත්ත කය තුළම ක්‍රියාත්මක වෙන ආකාරය යෝගාවචරය දකිනවා. දැන් මෙහෙම දකිමින් යා වාසය කරද්දී දැන් ඒ බඳුම ස්වභාවයක් තමයි බැලුවාම මේ හිතේ පහළ වෙන නොයෙකුත් සිතුවිලි වලට චිත්ත ස්වභාවයන් වලටත් තියෙනවා. ඒවත් දිගට ඉන්නේ නැහැ. මෙතෙක් කාලයක් මේ මම්මයි මේවා අනවශ්‍ය විදිහට දිගට පවත්වලා තියෙන්නේ. ඒවා පෝෂණය කරලා තියෙන්නේ. ඒවට කෑමී මූට්ටු කරලා තියෙන්නේ. නමුත් දැන් එහෙම දෙයක් කරන්න නැති නිසා ඒවා පහළ වුණා සුළු වෙලාවෙන් අවසන් වුණා. නැවතත් තව එකක් පහළ වුණා සුළු වෙලාවකින් අවසන් වුණා. එහෙමනම් මේ සිතුවිලි වලත් තියෙන්නේ එන යන ස්වභාවය. යා හොඳට මේ එන යන ස්වභාවය ඇතිව නැතිවන ස්වභාවය කලින් නොතිබී හටගෙන සුළු වෙලාවකින් නිරුද්ධ වී යන ස්වභාවය හොඳට හිතට කාවදිනවා. ඒක තේරුම් යනවා. දැන් මෙහෙම වාසය කරන්න දැන් හිතේ ඇතිවන ඒ නිෂ්කලංක ගතිය නිශ්ශබ්ද බව සිතුවිලි වලින් තොරව වාසය කිරීමේ හැකියාව අන්න යෝගාවචරයේ කද්දකින්. දැන් මෙතෙන්දි එයා දඟලන්න ගත්තොත් දැන් මොකක්වත් හිතේ නැහැ. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? කවදාවත් මේක වෙලා නැහැ. දැන් මේ මොකද්ද වෙන්නේ? සිතුවිලි නැතුව හිත තියෙන්න පුළුවන්ද? කොහෙවත් පොතක මෙහෙම ලියලා තියෙනවද? කියලා ඔන්න සැක කරන්න ගත්තොත්, දඟලන්න ගත්තොත්, සැක කරන්න ගත්තොත් ඔන්න පාර වර්ධිනවා. එහෙමත් නැත්නම් දැන් මේ සිතුවිල්ලක්වත් නැතුව ඉන්න මේ බොහොම සියුම් ස්වභාවයේදී එයාට තීන මිද්දට වැටිලා නින්දට වැටුනොත් ඔන්න නතර වුණා වෙනවා. එමනම් මෙතෙන්දිත් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය අදාළ කරගන්න පුළුවන්. නතර වුණෙත් නැහැ, දැඟලුවෙත් නැහැ. භාගතුන් වහන්සේ ඉතරලා තියෙන එහෙම. එහෙනම් අපිටත් තියෙන්නේ නතර වෙන්නත් බෑ. නතර වෙනවා කියන්නේ දැන් මේ වෙලාවේදී හිත නින්දර වට ගන්න බෑ. දඟලනවා කියන්නේ මේ වෙලාවේදී මේක ගැන සැක පහල කරගෙන මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කර කර හිතේ චකිතයක් පහල කරගෙන, තිගැස්මක් පහල කරගෙන දඟලන්නත් බෑ. එහෙමනම් අපි මෙතෙන්දිත් මේ බුදුරජාණන් වහන්සේ ඊතර වෙච්ච විදිහටමයි යන්න තියෙන්නේ.